වර්තමාන රජයේ සංවර්ධන ක්‍රියාවලිය ගැන යමක් කියන්න තියෙනවද මොකක්ද ඔබතුමාලගේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව යමක් පැහැදිලි කරන්න ඕනේ ඇත්තටම වර්තමාන රජයේ කොයිතරම් බාධක ගැටලු ප්‍රශ්න තිබුණත් අපේ මූලික ඉලක්කය මේ රටේ සංවර්ධන ව්‍යාපෘති වලට මූලිකත්වය ලබා දෙමින් ඒ ජාතික වශයෙන් ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් යම් බඩ කොටසක් කරන්න මොකද අපේ පාලන තන්ත්‍රය තුල යුද්ධයේ මේ රටේ පැවති අවස්ථාවලත් එදා අපි ඒ වැඩ කොටස කළා විශේෂයෙන්ම යුද්ධයෙන් පස්සේ උතුරු වසන්තය නැගිහින නවෝදය කියන වැඩසටහන් තුලින් දීර්ඝ කාලයක් නොසලකා හැරපු ඒ වගේම යම් තර්ජනයන් ලක්ුණු ප්‍රදේශ වලට අපි සේවාවක් ඉටු කළා අද දවසෙත් කොයිතරම් ලෝකයේ තුල මොන ආර්ථික අර්බුද තිබුණත් රටේ සංවර්ධනයේ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග අබමර රේණුවකින්වත් අතරමඟ නතර නොකර අපි ඉදිරියටම කරගෙන යනවා ओ एक विशेषम गमे पवती ने गटल प्रश्न पीलिबाधव गमे जनतावे अदा स्लवागेन विशेषम ग्रमे ग्रामीण नायक पूजक पक्ष आदि विविध खंडायमल अदा योजना वल्ट प्रमुख लबादील ए आय दक्वन मत अदा अणुतमय प्रमुखता लेखने सकस्कर ए अणुतमय हेम गमकटम एक सामान कारेट संवर्धन क्लबादीम अति गुरु जनाधिपतिमागे वर्तमान राजे ප්‍රතිපත්තිය දර්ශනයේ සා වැඩපිළිවෙල වෙලා තියෙනවා. එතුණිය පහුගිය මේ කෝට්ටු බලයට පත් වුණාට පස්සේ ඇමතිකම් ලබා දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එපා වාහයට හොඩි බෙදන්න වගේ තමයි ඇමතිකම් ලබා දුන්නේ. ඊට පස්සේ පාස්කු කොමිෂන් වාර්තාව වගේ සිද්ධිත් එක ගත්තාම පළනොකියා පලා බෙදනවා වගේ මේ සත්‍යපත්‍යයක් තමයි අපිට ඇවුනේ. මේ தත්ත්වය හැමදාම මේ කෙනෙහිලිකම් බලාගෙන ඉන්නවද? ඇත්තටම අපි හිතන විදියටම සියලු දේ ඒ විදියටම සිද්ධ වෙනවා නම් මේ ලෝකෙ බොහොම ලස්සනයි සුන්දරයි. හිතනාකාරයටම සියලු දේ ආකාරයෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. මම කියන්නේ ගැටළු ප්‍රශ්න නැහැයි කියලා. හැබැයි මොන ගැටළු ප්‍රශ්න තිබුණත් අපේ මූලික අපේක්ෂාවක් බලාපොරොත්තුවක් අරුමුණක් තියෙනවා. මොකද මේ රටේ ප්‍රගතිශීලී ජනතාව අපට කිව්වේ මෙවැනි ආණ්ඩුවක් පිහිටවලා ඒ අය වෙනුවෙන් යම් සේවාවක් කරන්න කියලා. අනේ නිසා ජනතාව අපට දීපු බලය තුල ජනතා අපේක්ෂාවන් ඉටු කළ හැකි තාක් කල් අපි ඒ යුතුකම ජනතා වෙනුවෙන් ඉටු කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ මුට්ටුවේ දැඩි ප්‍රබල විවේචන ප්‍රහාර එල්ල වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් ප්‍රතිචාර නොදක්වා ඉදීම මොන හරි රහසක් තියෙනවා. ඇත්තටම අපි කොන්දේසි විරහිතව අපේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා වෙනුවෙන් අපි පෙනිහිටින්. ඒ නිසා තමයි මේ කොමිෂන් සභා වාර්තාව අපි දකින්නේ මෑත ඉතිහාසයේ. මේ රටේ පළවුණු කොමිෂන් සභා වාර්තා අතර දැඩි කතාබහට ලක්වුණු ඒ වගේම රටේ විවිධ ස්තරවල අය තරයේ ප්‍රතික්ෂේප කරපු විවේචනය කරපු කොමිෂන් සභා වාර්තාවක්. මොකද මේකෙදි ඇත්තටම ලබා දීපු බලය අතික්‍රමණය කරලා ඒකම කොමිෂන් සභාව පිහිටුවීම තුර අධිකාරී පත්‍රය තුලින් ලබා දීපු අරමුණු පරමාර්ථවලට පිටින් යමින් තමයි යම් නිර්දේශ දීලා තිබෙන්නේ. ඍජුව වරදකලේ කවුද? ඒකට අනුබල දුන්නේ කවුද? ඒ පිටිපස්ස හිටි දේශීය විදේශීය කුමන්ත්‍රණ තිබෙනවත් මේ කිසුවක් පිළිබඳව අවධානයෙන් කරන් ලක් කරන්නේ නැතුව නොකර හැරීමක් පිළිබඳ වගකීමක් පවරලා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තුමාට අද චෝදනා ඉදිරිපත් කළ තියෙන්නේ. වර්තමාන අඬුව බලයට එන්නේ නිරන්තරයෙන්ම දේශීය සම්පත් රකින්න බව පවසන. නමුත් අද වෙන විට නැගෙනහිර ජටිය ගැන කතා වුණා දැන් බටහිර ජටිය ඉල්ලන්නේ නැතුව දෙන්න යනවා කියලා. ප්‍රතිපත්තිමය වශයෙන් ඔබතුමාට මේ තත්ත්වය තුළ නිහඬ වෙන්න පුළුවන්. එතරම් මේ පිළිබඳව ආණ්ඩුව තුල ඉන්න පාර්ශවයක් හැටියට මොකද මේ ආණ්ඩුව තුල ඉන්න ශ්‍රී ලංකා පොජන පෙරමුණ ඇරුණු කොට ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතනදී අපි අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය දර්ශනයේ වැඩපිළිවෙල කෙරෙහි තමයි අපි මූලිකත්වයේ දෙන්නේ. මොකද අපි හැමදාම දේශීය චින්තනයේ දේශීය සම්පත් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරව පක්ෂයක් ඒක ඉතිහාසය ඉඳලා. හැබැයි අපි අද දවසේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කටයුතු කරන බවත් අවබෝධයේ තියාගෙන තමයි විනයක් තුල ආණ්ඩුව ඇතුලේ කටයුතු කරන්නේ. ඒ නිසා විරුද්ධ පක්ෂයේ ඉඳගෙන කටයුතු කරන සමහර මන්ත්‍රීවරුන්ගේ ආකාරයට පාර්ලිමේන්තුවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරු හැට අපට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි රට වෙනුවෙන් ජනතා වෙනුවෙන් සීමාවන් යටතේ හෝ අපට පෙනී සිටිය හැකි උපරිම මට්ටමේ අපි පෙනී හිටිනවා. අන්නේම විරක්කොඩි මහත්තයා සඳහන් කරනවා මේ ආණ්ඩුව අපිව තල්ලු කරන්න આવොත් අපි ආණ්ඩුවයි පක්ෂයයි දෙකම තල්ලු කරනවා කියලා ඊපෙරෙද්ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. මේ තත්ත්වයන් එක දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ දැනට ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතමයා ඔබ. ඔබතුමාට සාධාරණීත්ව වෙලා තියෙනවද?
ඒක ඉතින් දේවල් පිළිබඳව එකිනෙකා දරන දරන මතය දරන දෘෂ්ටි කෝණය තුල තමයි පිළිබඳව අදහස් දක්වන්න පුළුවන්. මොකද කලබලච්චි අපි හඳ වෙන්නන්නට හඳට ඇඟිල්ල දික් කරාම හඳ දිහා බලන අයත් ඉන්නවා. ඇඟිල්ල දික් කරන කෙනාගේ ඇඟිල්ල කෙළවර දිහා බලන අයත් ඉන්නවා. ඒ නිසා ඒක තමන්ගේ බුද්ධි මට්ටම දැනුම හැකියාව තුල තරම් දෙයක්. නමුත් ඔබතුමාට උඹලන් ගොඩ ප්‍රාදේශීය ආසන බල මණ්ඩලයේ කැඳවන්නේ නැහැ. කැඳවන්නේ නැහැ. ප්‍රධාන රැස්වීම් වලට ඔබතුමාව සහභාගී කරව ගන්න නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබ ඇතුළු සියලු දෙනා ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වලදී පොම් කරන තත්ත්වයක් තියෙනවා. මේක එහෙම නෑ. මම ගල්වලටි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක්. ඒ අර වෙන කිසිම පක්ෂයක මම සමාජිකයෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා වෙනත් දේශපාලන පක්ෂවල සාකච්ඡා රැස්වීම් වලට මට නොකැඳවීම ගැන මට ගැටලුවක් නෑ. මොකද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික නිසා ඉතින් ඒක මට ගැටලුවක් නෑ. නමුත් රාජකාරිමය වශයෙන් සම්බන්ධී ගන්න කමිට මේ ඇතුළු සියලු දෙයට මට රාජකාරිමය වශයෙන් මගේ ප්‍රධානත්වයෙන් තමයි අම්බලංගොඩ ආසනය තුල ඒ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ.